සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. පියන් වහන්සේගේ සිතට ලං වී ජීවත් වන ඇදලිවන්තෙකුට පුළුවන් වෙනවා ඔහුගේ හැඟීම් උන්වහන්සේට නිදහස්සේ ප්‍රකාශ කරන්නට. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මුළුමනින්ම ධර්මිෂ්ඨ නොවෙන්න පුළුවන්. උන්වහන්සේ අපව සෑදු මොහොතේ පටන් අපේ ජීවිතේ සෑම විස්තරයක් උන්වහන්සේ දන්නවා. අපි ගැලවීම ලැබුව විට අපේ සියලුම අතීත දුර්ලකම් සිතේ පැනගුණු ගැටලු අපේ අනාගත පොරබැදීම් අදි සියල්ල උන්වහන්සේ තේරුම් ගන්නවා. අපි දැන් සදාකාලට උන්වහන්සේගේ දරුවන් වන නිසා අපට උන්වහන්සේ සමග මුළුමනින්ම අවංක විය හැකි. අපේ ලෞකික පියාටත් වැඩියෙන් අපට පුළුවන් අපේ වේදනාව අපේ කෝපය අපේ කලකිරීම අපේ රහස් අපේ සිහිනාදී සියලු දේ උන්වහන්සේ වෙතට වගුරුවන්ට. හෙබ්‍රෝ 13:5 අනුව උන්වහන්සේ කිසිවිටක අපිව ප්‍රතික්ෂේප කරන්නට යන්නේ නැහැ. උන්වහන්සේගේ ස්ථිර වූ ප්‍රේමය අපෙන් ඉවතට හරවන්නට කිසිවිටක අපටවත් හැකිවන්නේ නැහැ. සමහර කාලවල තියෙයි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කුමක් කරන්න හදනවද කියලා හිතා ගන්න බැරි. ඒ වුණත් දෙවියන් වහන්සේගේ අභිමුඛය ගැන අපිට තියෙන සහතිකය නිසාත් අප වෙනුවෙන් උන්වහන්සේගේ නොනවත්වන ක්‍රියාවන් නිසාත් අපිට තව දුරටත් උන්වහන්සේට ඇලී ගැලී සිටීමටත් අප වෙත උන්වහන්සේ දක්වන ප්‍රේමය පිළිබඳ දැනගැන්ම තුළ උන්වහන්සේට නමස්කාර කරන්නටත් අපට පුළුවන් වෙනවා. මෙහිදී අප මතක තබා ගත යුතුයි උන්වහන්සේ සමඟ තර්ක කරන අනෙකුත් ප්‍රේමවන්තයන් වන මුදල් ප්‍රසිද්ධිය බලය ආදී ප්‍රතික්ෂේප කරන්නටත් සැකය සහ අවිශ්වාසය ආදී බැහැර කරන්නටත්. පියාණන් වහන්සේ අපේ වඩාත්ම ආදර ගෞරව කරන මිත්‍රයාණන් වීමට අවශ්‍ය වන දෙවියන් වහන්සේ සමඟ ඉතා සමීප සහභාගිකම අපට තියෙනවාදැයි විමසලා බලමු. අපේ නොසැලෙන පක්ෂපාතිකම අයිතිවන්නේ උන්වහන්සේට පමණක් දැයි විමසා බලමු. එසේ නොවන්නේ නම් එවැනි සම්බන්ධතාවකට ඇති අපේ අවශ්‍යකම කියාදී නමස්කාර කරමු. අපි උන්වහන්සේට ඉඩ දෙමු උන්වහන්සේගේ දිගු කළ දෑත් මැදයට අපව එකතු කරගන්නට. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අභිමුඛය ඈත්ව තිබෙන බව පෙනෙන අවස්ථාවලදී පවා ඔබ වහන්සේට නමස්කාර කරන්නට අපට ඉගැන්වුව මැනව. සැකය සහ අවිශ්වාසය බැහැර කරන්නටත් මුදල් ප්‍රසිද්ධිය සහ බලය ප්‍රතික්ෂේප කරන්නටත් අපට උපකාර කළ මැනව. ආමෙන්.